පින්නතුනි අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුනා. මේ ඉරියාපතයේ එක කොටසක් තමයි සක්මන් භාවනාව කියලා කියන්නේ. කියන තැනින් තමයි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ. ඉරියාපත භාවනාවේ එක කොටසක් සක්මන් භාවනාව කියලා කියන්නේ. මේ දේශනාව ටිකෙන් ටික අපිට පහසුයි අවබෝධ කරගන්න. මේ අද පැහැදිලි කරලා දෙන වචනය ඊළඟ දවසට මතක තියෙනවා නම්, දැන් අභිජ්ජා කියලා කියහම, අභිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය, ඇල්ම කියන වචනේ තේරුම අපිට හොඳට මතක තියෙනවා නම්, දෝමනස්සය කියලා කියන්නේ ද්වේෂය, බය, සැකසහිත බව කියන කාරණාවේ හොඳට මතක තියෙනවා නම් ඊළඟ දවසට ඒක අපහසු වෙන්නේ නැහැ. අවිජ්ජා කියන වචනේ විතරක් සඳහන් කරාම තමන්ගේ මනස තුල අවදි වෙනවා මේ අවිජ්ජා කියලා කියන්නේ මේකටයි කියලා. එතකොට අර අමාරු බව හුඟක් මැරි මගේ හිරලේ යනවා. ඒ නිසා වචනවල තේරුම් ටික මතක තියාගන්න ටිකක් වෑයම් කරනවා නම් ඒකත් ලොකු පහසුවක්. එවන පින්නතන ඉරියාපතේ එක කොටසක් සක්මන් භාවනාව. ඊළඟට සඳහන් කරනවා මේ කාරණාව මේ විදිහටම සඳහන් කරලා තියෙනවා. කාය මාත්‍රයක දැඩි ඇල්ම හා දුම්නස විතරක් ප්‍රහීණය වෙනව නෙවෙයි, වේදනාදී ප්‍රහීණය වෙනවා කියලා. කාය මාත්‍රයක තියෙන දැඩි ඇල්ම, ඒ කියන්නේ අවිද්‍යාව විතරක් ප්‍රහීණය වෙනව නෙමෙයි මේ කාරණාවෙන්. එහෙනම් වේදනාව කියන කාරණාවත් මෙත් එක්කම ප්‍රහීණය වෙලා යනවා. එක කාරණාවක් ප්‍රහීණය කරනවා එහෙම නෙවෙයි. එහෙම සඳහන් කරන්නේ ඇයි කියලා සඳහන් කරනවා. මේ උපාදානස්කන්ධ පහම ලෝකය කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. කය කියලා කියන්නේ ලෝකයක් කියලා අපි මුලින්ම හැඳින්නවා. එහෙමනම් කය හැදිලා තියෙන්නේ උපාදානස්කන්ධ පහක් එකතු වෙලා. එහෙමනම් මේ උපාදානස්කන්ධ පහම මේ ලෝකයට අයිති. ලෝකය කියන වචනේ තුළ උපාදානස්කන්ධ පහම තියෙනවා. අන්න ඒ කාරණාව විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා සඳහන් කරලා තියෙනවා. විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. කායානුපස්සනාව ගැන කියනවා වුණාට පංචස්කන්ධයට සම්බන්ධ උපාදානස්කන්ධ පහම තමයි මේ අයින් වෙන්නේ. පංචස්කන්ධය කියලා තිබුණාට කායානුපස්සනාවෙන් මේ අයින් වෙන්නේ, මේ ස්කන්ධ ධර්ම පහමයින් වෙනවා. ඒ කාරණාව අටුවා විසඳහන් කරනවා. ඒක ඒ විදිහයි කියලා පැහැදිලි කරලා දෙනකොට කියලා දෙන්නම කියලා සඳහන් කරනවා. කායානුපස්සනාව වඩනකොට මේ උපාදානස්කන්ධ පහමයින් වෙනවා. ඒක කොයි විදිහටද කියලා ඉස්සරහට පැහැදිලි කරනවා. සරලව තේරුම් ගන්න ඕන නිසා ඉරියාපත භාවනාව කරන වෙලාවටත් ධම්මානුපස්සනාවත් වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් කියන මේ සියල්ල සම්පූර්ණ වෙනවා කියන කාරණාව. අපිට මතක ඇති අපි මීට කලින් දේශනාවක අරගත්ත මේ නගරයක උපමාවක්, මේ භාග්‍යවතුන් වහන්සේගේම උපමා. ඒ උපමා හරි විශිෂ්ටයි, හැම පැත්තටම විස්තර කරන්න පුළුවන්. නගරයක උපමාව. කායානුපස්සනාව කරාම එයත් එක්තරා දොරටුවක්. කොහොමද ඒ දොරටුවක් කියලා සඳහන් කළේ? අපි සඳහන් කළේ නගරයක් තියෙනවා, ඒ නගරයේ සිව් දිසාවට දොරවල් හතරක් තියෙනවා. මේ දොරවල් හතරෙන් කොයි දොරෙන් ඇතුල් වුණත් පූර්ව දිසාවේ දොරටුවේ හැටියට අපි සඳහන් කළේ කායානුපස්සනාව. පූර්ව දිසාවේ ඉන්න පිරිස ඒ ප්‍රදේශයේ තියෙන භාණ්ඩත් අරගෙන පූර්ව දිසාවේ තියෙන දොරටුවෙන්ම මේ නගරයට ඇතුල් වෙනවා. එතකොට මේ නගරයට අපි නමක් කීවා. මේ නගරයට කීවේ නිර්වාණ නගරය කියලා. එතකොට පූර්ව දිසාවේ තියෙන දොරටුවෙන් ඇතුල් වෙන්නේ නිර්වාණ නගරයටයි.
දක්ෂිණ දිසාවේ තියෙන ගරුටුවෙන් ඇතුල් වෙන්නේ නිර්වාණ නගරයටයි. උත්තර දිශාවේ තියෙන දොරටුවෙනුත් පශ්චිම දිශාවේ තියෙන දොරටුවෙනුත් ඇතුල් වෙන්නේ නිර්වාණ නගරයටමයි. පූර්ව දිශාවෙන් ඇතුල් වෙච්ච පුජ්‍යලයා පශ්චිම දිශාවෙන් ඇතුල් වෙන්න ඕනේ කියලා පැටලවල දේශනා කිරීමක් මේකේ නැහැ. කෙලින්ම පූර්ව දිශාවෙන් ඇතුල් වෙන්නේ නිර්වාණ නගරයට. එහෙනම් ඒ කීවේ මේ මාර්ගය හොයාගෙන යන පුද්ගලයා කායානුපස්සනාව විතරක් වඩනවා නම් ඒ කායානුපස්සනාවෙන්ම ඔහුට මේ මාර්ගයට යන්න පුළුවන්. අය ඒකට යන්න වේදනානුපස්සනාව ඕනේ කියලා එකක් නැහැ. කායානුපස්සනාවෙන් මේ මාර්ගයට එනකොට, මේ නගරයට එනකොට ඔහු වේදනානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි කියන්නේ දේවල් වලින් කෙරෙන්න ඕනේ සියල්ලමත් කෙරීගෙනමයි එන්නේ. අන්න ඒකයි සඳහන් කරන්නේ මේ කය උපාදානස්කන්ධ පහම ලෝකයක් කියලා කියන්නේ. ඒ පහම මෙතන සාකච්ඡා වෙනවා අමුතුවෙන්, නැත්නම් පහම අයින් කරනවා අමුතුවෙන් අයින් කරන දෙයක් නැති බව පැහැදිලි කරනවා. ඊළඟට වෙනතනේ මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු උපමාව මේ නගරයේ උපමාව අරන් යන්නේ භාග්‍යතුන් වහන්සේමයි. ඒ උපමාව විවිධ විදිහට මේ කාරණාව අවබෝධ කරගන්න තේරුම් ගන්න අපිට පුළුවන්. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ උපමාවල තියෙන විශිෂ්ටත්වය. එක පැත්තකට නෙමේ ඕනම පැත්තකට හරව හරව ඒක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දොරවල් හතරක් තියෙන නගරයකට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන අය සිව් දිසාවේ ඇති දොරවල් හතරෙන්ම ඇතුල් වෙන්නේ එකම නගරයකටමයි කියලා එතන පැහැදිලි කරලා තියෙනවා කාරණාව. සඳහන් කරනවා පින්නතිනි ඒ අනුව වෙන වෙනම ප්‍රගුණ භාවයකින් කායානුපස්සනාව අනුව බලමින් කායානුපස්සනාව ප්‍රගුණ කරනවා. ඒ පුද්ගලයා කායානුපස්සනාව ප්‍රගුණ කරමින් ඉන්න පුද්ගලයෙක්. නමුත් මේ කායානුපස්සනාව ප්‍රගුණ කර කර ඉන්නකොට ඔහුට දැනෙන්න පුළුවන් වේදනාවක්. ඒ වේදනාවක් දැනෙනකොට කය මෙනෙහි කරන්න අපහසු නම් ඔහු කය ගැන හිතන එක පැත්තක තියලා මාරු වෙන වේදනාවට. කායානුපස්සනාව තුලින්ම වේදනානුපස්සනාවට මාරු වෙනවා. ඒ කියන්නේ වේදනානුපස්සනාවෙන් ආවා කියලත් නිර්වාණ නගරයට එන අනිත් දොරමයි ඒක. වේදනානුපස්සනාව මෙනෙහි කර කර ඉන්නකොට ඔහුට ඇති වෙන්න පුළුවන් රාගසිත, ද්වේෂසිත, මෝහසිත. ඔහු හිමීට මේ රාගය නැති කර ගැනීම සඳහා චිත්තානුපස්සනාවට මාරු වෙනවා. නමුත් පාරෙන් පිට පැන්න හැම නෙමෙයි ඒක මේ නගරයට ඇතුල් වෙන අනිත් දොරටුව. එහෙම මෙනෙහි කරන පුජ්‍යලයා යම් ආරම්භණයක වෙනසක් නිසා ධම්මානුපස්සනාවට මාරු වෙන්නත් පුළුවන්. එහෙම වුණා කියලා ඔහුගේ භාවනාව බිඳු නැහැම වෙන්නේ නැහැ. ඒ කර්මස්ථානයේ තමයි ඔහු ඉන්නේ. ඊළඟට පින්නතනේ ඒ කාරණාව කොහොමද කියලා සඳහන් කරනවා. කෙනෙක් හිතන්න පුළුවන් කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවට යනකොට ඒක මේ තුන ලොකු වෙනසක් ඇති වුණා කියලා. එහෙනම් එහෙම වෙනසක් ඇති නොවන බව මෙන්න මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. මේ අද ධර්මය ඉගෙන ගන්න අය, ධර්මය ඉගෙන ගන්න අය ඒ පුද්ගලයා දිහා බලන්නේ ඒ මානවලින් යුක්තව. අභිධර්ම පිටකයේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගැඹුරුම ධර්මයේ අන්තර්ගත කොටස. 84 දහසක් ධර්මස්කන්ධයෙන් භාගයක් අන්තර්ගත වෙන්නේ අභිධර්ම පිටකයේ. එහෙමනම් යම් කෙනෙක් අධ්‍යයනය කරන්න පටන් අරගෙන තියෙනවා අභිධර්ම පිටකය. ඔහුට මහා ලොකු දැනුමක් ලැබෙනවා. හැබැයි ත්‍රිපිටකය අධ්‍යයනය කරනවා නම් මුලින්ම අධ්‍යයනය කරන්න ඕනේ මොන පිටකයෙන්ද? ත්‍රිපිටකය අධ්‍යයනය කරනවා නම් මුලින්ම සූත්‍ර පිටකයෙන් පටන් ගන්න ඕනේ. සූත්‍ර පිටකයෙන් පටන් ගත්තා වුණාට මේ කම්මැලිකමත් එක්ක පුංචි පුංචි සූත්‍ර ඉස්සල්ලා අධ්‍යයනය කරනවා කියලා තීරණය කළොත් වැරදියි. එහෙම වුණොත් ඉස්සරහට යනකොට පැටලෙන්න පටන් ගන්නවා. ඉස්සරලාම අධ්‍යයනය කරන්න තියෙන්නේ දීඝනිකායමයි. දීර්ඝ සූත්‍ර තමයි මුලින්ම ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ. ලොකු වාසියක් තියෙනවා ඒකේ.
දීඝනිකායේ සූත්‍ර කොටස අධ්‍යයනය කරලා ඉවර වෙනකොට සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය වගේ පොත්වල සඳහන් වෙන පුංචි පුංචි සූත්‍ර, ඒ සූත්‍රවල තියෙන කාරණා වලට උත්තර ටික අර දීර්ඝ සූත්‍ර වලින් නිකම්ම හම්බෙලා තියෙනවා. නමුත් පුංචි සූත්‍ර අධ්‍යයනය කරන්න ගියොත් ඒ කාරණා වලට උත්තර හම්බෙන්නේ නැති හින්දා පැටලෙනවා. ත්‍රිපිටකයේ අධ්‍යයනය කරන්න හොඳම සූත්‍ර පිටකයෙන් පටන් ගන්න ඕනේ දීඝනිකායේ. ඒක තමයි හරි ක්‍රමය. එහෙමනම් අභිධර්ම පිටකය ඉගෙන ගන්න කෙනෙකුටත් ලොකු දැනුමක් තියෙනවා. මනා දැනුමක්, මේ සම්මුති ලෝකයයි පරමාර්ථ ලෝකයයි පිළිබඳව මනා අවබෝධය. එහෙම ඇති වුණහම සමහර වෙලාවට එයා සූත්‍ර පිටකය අධ්‍යයනය කරන දිහා කෙනා දිහා බලන්නේ ටිකක් පහළ සිතුවිලි මට්ටමකින්. ඒ ඇයට වඩා මට ලොකු අවබෝධයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගැඹුරු තියෙන අභිධර්මයේ. මම අභිධර්මය දන්න කෙනෙක්. ඔය සූත්‍ර අධ්‍යයනය කළාට, විනය අධ්‍යයනය කළාට ඒක හරියන්නේ නැහැ. විනය පිටකයේ ඉගෙන ගන්න කෙනා කල්පනා කරන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ කෝකටත් මේ ශාසනය රැඳිලා ඉන්න කියලා දේශනා කළා. එහෙනම් ශාසනය මාව රඳවා ගන්න අල්ලලා තියෙන, එල්ලලා තියෙන උපකරණේ තියෙන විනය තුල. විනය දන්නේ නැතුව විනය පිරිහිලා ගියොත් සමහරලාට මහානකම් පව නැතුව යන්නත් පුළුවන්. එහෙමනම් කෝක අධ්‍යයනය කිරුවට වැඩකුත් නැහැ කියලා විනය අධ්‍යයනය කරන කෙනා අභිධර්ම පිටකයත් සූත්‍ර පිටකයත් කියන දෙකම අධ්‍යයනය කරන කෙනා පල්ලෙහැට දාලා එයා ඉහලින් හිතන්න පුළුවන්. එහෙම හිතන්න බැහැ කියලා දේශනා කරනවා. මොකද මේ අභිධර්ම පිටකය දේශනා කරපු භාග්‍යවතුන් වහන්සේම තමයි සූත්‍ර පිටකය දේශනා කරලා තියෙන්නේ. වෙන කෙනෙක් දේශනා කරලා තියෙනවා නම් කමක් නැහැ. නැහැ මේ එකම ශාස්ත්‍රවරයන් වහන්සේනේ මේ ත්‍රිපිටකයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් ඒ පිටකේ කොහෙන් ඉගෙන ගත්තත් ඒක භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම තමයි. එහෙනම් මේ සතර සතිපට්ඨානෙ කොහෙන් ආවත් එකම නිවනටම තමයි. මේ ධර්මයේ කොහෙන් අධ්‍යයනය කළත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම තමයි අධ්‍යයනය කරන්න වෙන්නේ. අර විදිහට මාන්නයක් ඇති කරගන්න ගියොත් අපි දන්නේම නැතුව අපි නිකන් පැටලෙන එක විතරයි වෙන්නේ. පින්තුනේ කාරණාව එසේ නොවිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ ත්‍රිපිටකයටම සම ගෞරවයක් තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකයටම අපි ගාව සම ගෞරවයක් තියෙන්න ඕනේ. සූත්‍රාන්තිකයාට වගේම අභිධර්ම පිටකයට, අභිධර්මයේ ප්‍රගුණ කරපු කෙනාට වගේම විනය පිටකයේ ප්‍රගුණ කරපු කෙනාට එක හා සමාන ගෞරවයක් අපි ගාව තියෙන්න ඕනේ. මොකද කවුරුත් ප්‍රගුණ කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මිසක් වෙන කාගේවත් ධර්මයක් නොවන නිසා. ඊළඟට සඳහන් කරනවා මේ අනුපස්සන හතරටත් අන්න ඒ ගෞරවයම තියෙන්න ඕනේ. ත්‍රිපිටකයේ සම ගෞරවයක් තියෙනවනම් මේ අනුපස්සන හතරෙන් කෝක වඩන කෙනාටත් සම ගෞරවයක් අපි ගාව තියෙන්න ඕනේ කියලා පැහැදිලි කරනවා. අන්න ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ මේ ධර්ම ගරුත්වය තුලම තමයි මේ ශාසනය තුල අපි රැකෙන්නේ. ඒ ධර්ම ගරුත්වය නැත්තම් අපිට ශාසනය තුල රැකෙන්න පුළුවන්කමක් නැති බව සඳහන් කරනවා. මේ තිසරණේ හරියටම නැත්තම් මේ කෝක කෙරුවත් වැඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳවත්, ධර්මරත්නය පිළිබඳවත්, ආර්ය මහා සංඝරත්නය පිළිබඳවත් එකම වූ සමගෞරවයක් තියෙන්න ඕනේ. ඒ සමගෞරවය රැඳුණොත් තමයි අපිට තිසරණේ පිහිටන්නේ. අපි ඔය කෙටියෙන් සඳහන් කරන්නේ බුදුන් සරණ යෑම කියලා. හරියටම කෙනෙක් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා සරණ ගියොත් ඒ පුජ්‍යලයා දහම් සඟුන් නිකම්ම සරණ යනවා. මේ ශාසනයේ ආර්ය සංඝ කියන කාරණාව ඊටාම ගැඹුරුයි. ඒ වචනයත් ඒ වගේම හරිම බරපතලයි. බුදුරජාණන් වහන්සේත් හොඳටම සරණ ගියා, ධර්මයත් හොඳටම සරණ ගියා, සංඝරත්නය තුන්වෙනි තැනනේ. ඒ නිසා මේ සංඝරත්නය ගැන ඉතින් සැලකිල්ලක් දක්වන්න ඕනේ නැහැ කියලා කෙනෙකුට හිතුණොත් ඔහුට තෙරුවන් සරණ යන්න පුළුවන් වෙන්නේ
පුළුවන් වෙන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව ආරක්ෂා කරන භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගයේ දිවි පරදුවට තියලා ගමන් කරන භාග්‍යවතුන් වහන්සේගේම පුත්‍රයාටයි අපි කියන්නේ ආර්ය මහා සංඝ කියලා. ඒ සංඝ නියෝජිත භාවයේම මහා ප්‍රබලයි. එහෙනම් අපිට මේ සංඝයා වහන්සේ කියන කෙනා හරියට හඳුනගන්න බුද්ධ රත්නය හඳුනාගන්න අපහසුයි වගේම සංඝ රත්නය හඳුනාගන්නත් අපහසුයි. හිතාගන්න බෑ උන්වහන්සේලා මොන තරම් ගුණවත්ද. ඒකට එක උදාහරණයක් අපි සඳහන් කරලා ගියොත් අපි වෙනතුන් දන්නවා සුමන සාමණේරයන් වහන්සේ පිළිබඳව. අපේ ශාසනයේ සුමන සාමණේරලා ගොඩක් ඉන්නවා කීප නම. මේ සුමන සාමණේර කියලා සඳහන් කරන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය ගැන. එක ශිෂ්‍යයෙක් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ දිවස්ලාභින් අතර අගතනතර ලබාපු මහරහතන් වහන්සේ. මේවා දිගටම මේ සංසාරේ පුරුද්දක්. උන්වහන්සේට සංසාරේ මහා උපකාරයක් කරපු කෙනෙක් තමයි මේ සුමන සාමණේරයන් වහන්සේ. ඒට පිහිට වෙන්න තමයි උන්වහන්සේ හොයාගෙන යන්නේ දෙව්ලොවින් ඇවිල්ලා මේ මහා සුම්ම කියන උපාසකයෙකුගේ පුතෙක් වෙලා ඉපදිලා ඉන්නේ. මහා සුම්ම වගේ නම මතක. එසේ වෙතත් මේ උපාසක මහත්තයාගේ පුතු දෙන්නෙක් ඉන්නවා චූල සුමනයි මහා සුමනයි කියලා. උන්වහන්සේ හොයාගෙන යන්නේ එදා තමන්ට ප්‍රතිඋපකාර කරපු නිසා එකට උපකාර කරන්න. එහෙම ගියාට පස්සේ උපාසක මහත්තයා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වස් ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ වස් සමාදන් වුණා. වස් පවාරණය කළාට පස්සේ දාන පූජා කළා. කඨින පින්කම සිද්ධ කළා. විශාල බඩු ගොඩක් උන්වහන්සේට පූජා කළා. උන්වහන්සේ පිටත් වුණා. සියලුම බඩු එතන තියෙනවා. ස්වාමීනි මේ සියල්ල ඔබ වහන්සේ වෙනුවෙන්. මේවා ඔබ වහන්සේට කැපයි. මේවා දැන් අරන් යන්න ඕනේ. උපාසක මහත්තයා මට මෙවුවා ගෙනියන්න ගෙනihin තියාගන්න පරිහරණය කරන්න කැපකරුවෙක් නැහැනේ. ඒ හින්දා මට මෙවුවා ගෙනියන්න ගෙනihinලා වැඩක් නැහැ. ස්වාමීනි මම කැපකරුවෙක් දෙන්නම්. මගේ ලොකු පුතා ඔබ වහන්සේ අරගෙන යන්න. මහා සුමන. දැන් එතකොට සිටුතුමා මේ උපාසක මහත්තයා කීවද මං වැඩකාරයෙක් හොයලා දෙන්නම් කියලා. මං කැපකරුවෙක් කොහෙන් හරි හොයලා දෙන්නම් කියලා. එහෙම හිතුවේ නැහැ. ගත්කටටම කීවේ මගේ ලොකු පුතා කියන්නේ කියලා. එහෙම අත්හැරීමක් අපිටත් කරන්න පුළුවන් වෙයිද? ස්වාමීන් වහන්සේ නමකට කැපකරුවෙක් දෙන්න වුණා. දැන් අපිට පුළුවන්ද එක පාන මගේ අහවල් පුතා අරන් යන්න කියලා කියන්නේ? අපිට එහෙම අත්හැරීමක් කරන්න තාම අපහසුයි. නමුත් මෙයා කියනවා කියලා. හැබැයි රහතන් වහන්සේ කියනවා මට මහා සුමන එපා. මහා සුමන මට එපා කිව්වා. ඊට පස්සේ කියනවා එහෙනම් චූල සුමන දෙන්නම් කියලා. චූල සුමන දෙන්නම් කියනකොට හා කිව්වා. අවුරුදු 7යි වයස. පැවිදි කළා. පැවිදි කරනකොටම රහත් වෙනවා. අවුරුදු 7යි. හොඳටම හිතන්න ඕනේ 7 අවුරුදු දරුවෙක් අපේ ගෙදර කොහොමද කියලා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එක දවසක් බඩේ අමාරුවක් හැදිලා මේ පුංචි හාමුදුරුවෝ ගිහිල්ලා අහනවා ස්වාමීනි අපහසුයෙන් වාගේ ඉන්නවා දැක්කා. ඔව් ආයුෂ්මතේ මගේ බඩේ අමාරුවක් තියෙනවා. ස්වාමීනි වෙනදත් හැදෙනවද බඩේ අමාරුව? වෙනදත් හැදෙනවා. හැදුනහම ඔබ වහන්සේ පාවිච්චි කරන විශේෂ බෙහෙතක් තියෙනවද කියලා ඇහුවා. එක එක කාලෙට පාවිච්චි කරන එක එක බෙහෙත් තියෙනවා. නමුත් අද අනවතප්ත විලෙන් පැන් ටිකක් හම්බුනොත් මගේ මේ බඩේ අමාරුව සනීප වෙනවා. ඒ කියපු ගමන් කෙන්ඩිය ගත්තා. එතනින්ම අහසට නැංගා. අවුරුදු 7යි වයසේ. නමුත් රහතන් වහන්සේ කියලා තිබුණා අනවතප්ත විලගාවේ ඉන්න විශාල නාගේ ඒ නාගරාජයාට ගිහිල්ලා කියන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පැන් ටිකක් ගෙනියන්න ආවි කියලා. පැන් දෙයි. මං හොඳට අඳුරනවා ඒ නාගයා. නමුත් පුංචි ස්වාමීන් වහන්සේ උඩින් එනකොට නාගයා අනුතප්ත විලගාව උත්සවයක්.
naga kanya wu wishal piri sakiri waragene tamangge naga sena wate ka wishal usawea me punci hamdru tamangge hisa te ihelin yana kura mane keti una me mahana mage hisa te ihelin yana ma padu luti duwi dia padra wia pe wuli wete na mata wuding yana niko humade kendi ate te ino dekala kalpana kala aniwaring ene me te penggeni andai denna ko honda penti kak mama kiela විශාල පෙනගොබයක් මවලා අනුතප්ත විල වැහුවා සම්පූර්ණ විලම වැහුවා රහතන් වහන්සේ බැහැලා ඇහුවා නාගරාජයේ මට පැන් ස්වල්පයක් ඕනේ දෙන්න බෑ කිව්වේ නෑ පුළුවන් නම් ගන්න කිව්වා දෙවනි පාරත් ඇහුවා තුන්වෙනි පාරත් ඇහුවා පුළුවන් නම් ගන්න කිව්වා උන්වහන්සේ තීරණය කරුවා පැන් ගන්න එක නම් ඒ හැටි වැඩක් නෙමෙයි ඒ වුණාට මේක නිකම් මාර්ගෙන් ගියොත් වටිනකමක් නෑ ඇහි පිල්ලම් ගහන මාත්‍රේට සියලුම දිව්‍ය ලෝක වලට වැඩම කරනවා එක සනින් වඩිනවා සියලුම දෙවියන්ට කතා කරලා කියනවා අනවතප්ත විලගාව පුංචි යුද්ධයක් තියෙනවා බලන්න එන්න කියලා දිව්‍ය මාලිගා ඇතුලේ අප්‍රමාණ දිව්‍ය සැප විඳ විඳ ඉන්නේ දෙවියෝ මේ චූටි දරුවේ කඩ ගහුවට එයිද නමුත් උන්වහන්සේ කතා කරුවොත් කිසි කෙනෙකුට නෑවිල්ල නම් ඉන්නේ නෑවිල්ල ඉන්න බෑ සියලුම දෙවිවරු එකතු වුණා අනවතප්ත විලගාවට. ඒ වෙලාවෙන් ගිහලා නාගයාගෙන් අහුවා නාගරාජයේ පැන් ටිකක් දෙනවද? පුළුවන් නම් ගන්න කිව්වා. ඒ වෙලාවෙම මවාගත්ත බ්‍රහ්මකය නාගයාගේ පෙනගොබේ උඩට ගොඩ වුණා. දෙතුන් පාරක් එහාට මෙහාට සක්මන් කරනකොට නාගයාට දරන්න බෑ. ඇයි බ්‍රහ්මකයක් මැව්වා කියලා කිව්වේ. බ්‍රහ්මෙක් හරි විශාලයි ඉන්නේ. මගදේවාගේ ගම් තුන හතරක් යට වෙනවා කියනවා බ්‍රහ්මරාජයේ ඒ විදිහටම මනුෂ්‍ය ලෝකෙට බැස්සොත් ඒ කියන්නේ අපේ ගම් අපි මෙතන උදාහරණයට ගත්තොත් මේ කොළඹ නමින් අපි හඳුන්වන ප්‍රදේශයේ මුළු ප්‍රදේශයේම යට යනවා බ්‍රහ්මරාජයේ බැස්සොත් ඒ තරම් විශාලයි අන්න ඒකයි බ්‍රහ්මකයක් මෙවුවා කියලා කියන්නේ මේ තරම් විශාල ඇඟක් පෙන ගොබේ උඩ සක්මන් කරනකොට අර යට වෙහෙසයි තනින් තනින් පෙනේ ඇකිලෙන්න පටන් ගන්නකොට මේ තල් කඳන් වාගේ ජල කඳන් අහසට විසුණා කියලා සඳහන් වෙන්නේ. ඒකෙම කෙන්දිය පුරවගෙන යනවා. හැබැයි තේ නාගයාට හොඳටම ලැජ්ජාව. තමන්ගේ කන්‍යාව ටික බලාගෙන ඉන්නවා. දෙවිවරු කෝටි ගණන් බලාගෙන ඉන්නවා. මාන්නේ හින්දා මහලු ලැජ්ජාවටපත් වුණා. එහෙමම මෙලෙව්ව පොඩි හම්බුන පස්සේ. හරි බලවත් නාගයා. ස්වාමීන් වහන්සේ අහසෙන් ගිහිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේට පැන් පිළිගන්නනවත් එකම නාගයාත් එතනයි. ස්වාමීනි වළඳන්න එපා කැප නැහැ කිව්වා. කියනකොටම රහතන් වහන්සේ කියනවා ස්වාමීනි කැපයි වළඳන්න කියලා. එහෙනම් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දන්නවා රහතන් වහන්සේ නම බොරු කියන්නේ නැහැ. පැන් වළඳුව එතනත් ලැජ්ජාවටපත් වුණා. ඒ වෙලාවේ කේන්තිය දරාගන්නම බැරුව තමයි කියන්නේ ස්වාමීනි අදින් පස්සේ මේ සාමණේරයා අනුතප්ත විලපැත්තේ වන්න එපා. මරණෝමයි කිව්වා. ඒ වෙලාවේ තමයි රහතන් වහන්සේ මතක් කරන්නේ නාගරාජයා මේ සාමණේරයා මරන්න තියා මේ සාමණේරයාගේ එක රෝම ගහක්වත් හොලවන්න ඔබට බෑ කියලා දේශනා කරනවා වයස අවුරුදු 7යි එහෙනම් මේ ශාසනයේ මහා සංඝ කියන උත්තමයන් වහන්සේලාට මොනතරම් බලයක් තිබ්බද මොනතරම් ශක්තියක් තිබුණද ඒකට වයස බලපෑවේ නැහැ එහෙමනම් ඒ සංඝයා වහන්සේගේ නියෝජිතයා අදත් ඉන්න නිසා තමයි ශාසනය පවතින්නේ සංඝ නියෝජිත නියෝජිත භාවයට තියෙනත් පුදුම බලයක් නියෝජිත භාවය ලැබීම තුළම පුදුම බලයක් තියෙන්නේ අපේ නියෝජිතය තමයි රටේ මෙතිවරු කියලා කියන්නේ ඉතින් ඒගොල්ලෝ කරන ඇතැම් වැඩවලට අපිට කිසිසේත් විරුද්ධ වෙන්න බෑ මොකද අපි අපේ කැමැත්තෙන් ඒගොල්ලන්ට බලය දීලා පවරලා තියෙනවා අපි වෙනුවෙන් රට වෙනුවෙන් ගන්න තියෙන තීරණයක් ඕගොල්ලෝ ගන්න කියලා. නැහැ ඉතින් ඒගොල්ලෝ රට විකුණනත් අපිට කරන්න දෙයක් නැහැ. එහෙනම් නියෝජිත භාවයට තියෙන්නේ ඒ තරම් බලයක්. එහෙනම් මේ එදත් අදත් මේ ආර්ය මහා සංඝ කියන අරමුණෙන් තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. එහෙම නැත්නම් සමාජලට අකුසල් පුරව ගන්නවා. ඒ නිසා මෙන්න මේ තිසරණයම හරියටම අවබෝධ කරලා සරණ ගියොත් තමයි මේ කරන කොයි භාවනාවෙත් ඵලයක් ලබන්න පුළුවන්කම තියෙන්නේ.
එහෙම නැත්නම් ප්‍රතිඵලයක් ලබන්නේ බැරුව යනවා හරියටම තෙරුවන් සරණ ගියේ නැත්නම්. නිසා තෙරුවන් සරණ යෑම අත්‍යවශ්‍යයි. මේ බුදුන් සරණ කියන කාරණාව විතර අපි කතා කරනවා. ඒක තමයි පළවෙනි කාරණාව. බුදුන් සරණ ගියපු කෙනා දහම් සඟුන් සරණ ගියා කියලා සඳහන් කළාට සමහර විට ආර්ය සංඝ කියන්නේ කවුද කියලා නොදන්නවා වෙන්නේ. පුළුවන් නිසා මේ කාරණාව කෙටියෙන් සිහිපත් කළේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා තත්ත කතමෝ ලෝකෝ ස්ලේව කතමෝ ලෝකෝ. පින්නතරි මේ කය ලෝකයක් හැටියට කියලා තියෙන්නේ මොනවාගේ කාරණාවක් නිසාද කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කළේ මේ කාරණාවම මේ ලෝකේහි අවිජ්ජා මොකක් නිසාද කයම ලෝකයක් කියලා කියවේ. මේ කාරණාවමයි කියලා සඳහන් කරනවා. මොන කාරණාවද? අවිජ්ජා. අවිජ්ජා කියලා කියන්නේ අපි තේරුම කීවා දැඩි ලෝභය. දෝමනස්ස. දෝමනස්ස කියලා කියවේ ද්වේෂය, තරහව, අමනාපය. දෙකෙන්ම හික්ම විය යුතු බවයි. මොකද්ද මේ කය? අවිජ්ජාවෙන් සහ දෝමනස්යෙන් කියන දෙකෙන්ම හික්මවන්න ඕනේ. ඒ හික්මවීම කරන්න නම් මම ළඟ මනාව සිහියක් තියෙන්න ඕනේ. දැන් මට ලෝභ සිතක් එනවා. දැන් මට ද්වේෂ සිතක් එනවා. මේ ලෝභ සිතයි ද්වේෂ සිතයි හඳුනගන්න මම මනාව සිහියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා දේශනා කරනවා. අවිජ්ජා කියන පදය කාමච්ඡන්ද නීවරණය. අවිජ්ජා දැඩි ලෝභය. මොකක් නිසාද මේ ලෝභය? කාමච්ඡන්දය නිසා, කාමයට ඇති කැමැත්ත නිසා. දැන් මෙතන අපි කතා කරන්නේ නැහැ බාහිර වස්තුන් පිළිබඳව තියෙන කාමය ගැන නෙමෙයි කතා කරන්නේ. මේ උපාදානස්කන්ධයේ නැමැති ලෝකය පිළිබඳව තියෙන කාමය ගැනමයි මේ කතා කරන්නේ. එහෙනම් මෙතන කාමච්ඡන්දය කියනකොට මට කැමැත්ත ඇති වෙන්නේ මොනවටද? මේ කයේ මට කැමැත්ත ඇති වෙනවා. මගේ මුහුණට කැමැත්ත ඇති වෙනවා. මගේ අතපය වලට කැමැත්ත ඇති වෙනවා. මගේ ඇස් වලට කැමැත්ත ඇති වෙනවා. මගේ හිසකැස් වලට කැමැත්ත ඇති වෙනවා. මගේ දත්වලට කැමැත්තක් ඇති වෙනවා. මගේ නියවලට, මේ කයේ ඒ ඒ අංගපසඟ වලට මට කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒ කැමැත්ත ඇති වෙච්ච නිසා තමයි අපි සමහර වෙලාවට කැඩපතකාවට ගිහිල්ලා විනාඩි 10ක් 15ක් එහාට හැරෙනවා, මෙහාට හැරෙනවා, අත උස්සනවා, කකුල උස්සනවා. අපි එක එක විදිහට තමන්ගේ කෙස් කලම ඒ ඒ විදිහට එහාට බදිනවා, මෙහාට බදිනවා, හරවනවා, පීරනවා, අහට රොද තියෙනවා, මෙහාට රොද තියෙනවා. ඒ බලන්නේ කොහොම කළොත් වඩා ලස්සනද කියලා. ඒ කියන්නේ දැඩි දැඩි කැමැත්තක්, දැඩි ඇල්මක් මේ කය පිළිබඳව තියෙන නිසා. අන්න ඒකයි මෙතන මේ අවිජ්ජා කියන පදයෙන් විස්තර කරන්නේ. කාමච්ඡන්ද කියලා තියෙන්නේ මෙන්න මේ කය පිළිබඳව ඇති වෙන කාමයේ පිළිබඳව. ඊළඟට දෝමනස්ස කියන පදයෙන් ව්‍යාපාදයේ කියන නීවරණය සංග්‍රහ කරලා තියෙනවා. දෝමනස්ස. දෝමනස්ස කියලා කියන්නේ ද්වේෂයයි නම් ව්‍යාපාද නීවරණය. මේ නීවරණ ධර්ම දෙක තමයි, මේ නීවරණ පහෙත් ප්‍රධාන දෙක. කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි ප්‍රධාන නීවරණ දෙක. යමෙක් මේ නීවරණ දෙක නැති කරනවා කියලා කියන්නේ අනික් නීවරණ තුනත් ඒත් එක්ක ටික ටික ප්‍රහීණ වෙනවා සෑහෙන ප්‍රමාණය. මේ ප්‍රධාන දෙක නැති කරනකොට බලවත්ම නීවරණ දෙක සඳහන් කිරීමෙන් සියලු නීවරණ සඳහන් කළා වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද සඳහන් කරනකොට අනික් සියල්ලම සඳහන් කළා වෙනවා. ඒ තුල අන්තර්ගතයි. එහෙනම් කාමච්ඡන්ද ව්‍යාපාද ප්‍රහීණය කරනවා කියලා කියන්නේ අනිත් කාරණා තුනමත් මේත් එක යම් ප්‍රමාණයකට ප්‍රහීණ වීගෙන යනවා. එහෙමනම් සතර සතිපට්ඨානේ එකක් වඩනකොට සමහරලාට අනිත් තුනම වඩන්නත් පුළුවන්. ඒ වගේම කය පිළිබඳව සඳහන් කරනකොට
කය කියලා සඳහන් කරනකොට උපාදානස්කන්ධ පහම මෙතෙන්ට අන්තර්ගතයි. එහෙනම් මෙතන කාමච්ඡන්ද සහ ව්‍යාපාද කියන නීවරණ දෙක කතා කරනකොට අනික් තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ තුනත් ඒ තුළ අන්තර්ගතයි. මේ හැම එකක්ම එකින් එකට ප්‍රහීණ වෙවි යන්න පුළුවන් දේවල්. ඒ නිසා අවිජ්ජා දෝමනස කියන මේ පද දෙක කීවට නීවරණ පහම ප්‍රහාණය කළ යුතුයි කියලා සඳහන් කරනවා. නීවරණ පහම අන්තර්ගතයි කාමච්ඡන්දේටයි ව්‍යාපාදේටයි. නමුත් අනිත් තුනත් ප්‍රහීණය කරන්න ඕනේ. මේ දෙකෙන් විතරක් ප්‍රහීණය කරලා ඉවර කරන්න බෑ. ඒ කාරණාව සඳහන් කරනවා නීවරණ පරියාපන්න බලව ධර්මද්වය දසනේන නීවරණ පහණං උත්තං හෝතිති වේදිතබ්බං කියලා සඳහන් කරන්නේ කාරණාව. ඒ කොහොමද? අවිජ්ජාව අනුව සඳහන් කරනවා. අවිජ්ජාව අනුව හිත යවන්නේ නැතුව, ඒ කියන්නේ දැඩි ලෝභය අනුව හිත යවන්නේ නැතුව අවිජ්ජාවෙන් හික්මවීම නිසා, අවිජ්ජාව කියේ ලෝභයනේ. එනම් මේ ඉන්ද්‍රියන් කෙරෙහි ලෝභය යවන්නේ නැතුව, ලෝභ සහගත හිතක් නැතුව ඉන්ද්‍රියන් දිහා බලනවා හික්මවීම නිසා මේ කාය සම්පatti මුල් වූ අනුරෝධය නම් වූ ධර්මතාවයෙන් හිත මුදව ගන්න පුළුවන් කියලා. අනුරෝධය නම් වූ ධර්මතාවයෙන් හිත මුදවන්න පුළුවන්. මොකද මේ අනුරෝධය කියලා කියන්නේ? අනුරෝධය කියලා කියන්නේ අනු බල දෙනවා කියන එක. අවිජ්ජාව නැත්නම් මේ කාය සම්පatti මුල් වූ, කාය සම්පatti මුල් වූ අනුරෝධය නම් වූ ධර්මතාවයෙන් හිත මිදවන්න පුළුවන්. අවිජ්ජාවෙන් හිත හික්මවන්න පුළුවන්කම තියෙනවා නම්, හික්මවන්න පුළුවන්කම තියෙනවා නම් මේ මේ தත්ත්වෙ මිදෙන්න පුළුවන්. කෝකෙන්ද? අනුබල දීම. එතකොට දැන් මොකේද අනුබල දෙන්නේ? මගේ හිතෙන්, හිත හික්මවන්න කියන්නේ මගේ හිතෙන් තමයි අනුබල දෙන්නේ මෙන්න මේ தත්ත්වය පිළිබඳව. මොකද හිතෙන් අනුබල දෙන தත්ත්වය මූණ දිහා විශේෂයෙන් බලලා සැලකිලිමත් වෙන්න, අතපය දිහා විශේෂයෙන් බලලා සැලකිලිමත් වෙන්න, කය දිහා විශේෂයෙන් බලලා සැලකිලිමත් වෙන්න. හිතෙන් තමයි මේ අනුබල දීම කරන්නේ. එහෙමනම් ඒ අනුබල දීම කියන தත්ත්වයෙන් මුදවන්න පුළුවන්කම තියෙනවා. මනාව හිත දිහා බලලා හික්මෙන්න පුළුවන්කම තිබුණා. හිත යනවානේ හැම වෙලාවෙම මේ ඉන්ද්‍රියන් ඔස්සේ. ඉන්ද්‍රියන් ගාවට හැම වෙලාවෙම දුවන හිත හික්මවන්න ඕනේ. ඒ ඉන්ද්‍රියන් පිළිබඳව ගන්න දැඩි ලෝභය හික්මවන්න ඕනේ. ඒකට තමයි මේ අනුරෝධය කියන ධර්මතාවයේ අනුබල දෙනවා. හිත තමයි අනුබල දෙන්නේ. යන්න ඔබේ මූණ දිහා බලන්න, ඔබේ අත දිහා බලන්න, ඔබේ කායික ශක්තිය දිහා බලන්න, ඒ ශක්තිය වර්ධනය කරන්න මේ දේවල් කරන්න මේ අනුබල දෙන්නේ හිත. අන්න ඒ අනුබල දීමෙන් මිදෙන්න පුළුවන් කය අනුව හික්මවන්න, නැත්නම් අවිජ්ජාව හික්මවන්න පුළුවන්කම තියෙනවා නම්. ඊළඟට සඳහන් කරන පින්විතනේ තම කයෙහි තමන් කැමති රූප සම්පත්තිය තියෙනවා නම් තමන්ට ඒකෙන් ඇල්මක් ඇති වෙනවා. මගේ රූපේ තියෙන විදිහට මම කැමතියි, ඇල්මක් ඇති වෙනවා. ඒ හින්දා වෑයම් කරනවා ඒ රූපය හැමදාම එහෙම්මම තියාගන්න. මගේ අතපය තියෙන හැටියට කැමති, මගේ ශරීරයේ ශක්ති ප්‍රමාණය පිළිබඳව මට සෑහීමක් තියෙනවා, මගේ කය වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය පිළිබඳවත් මට සෑහීමක් තියෙනවා. එහෙම නැතුව වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය මදි කියලා හිතුනොත්, සමහර වෙලාවට අපි දකිනවා ඇතම් කෙනෙක් තමන්ගේ කය වර්ධනය කරගන්න බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. මං උස මදි, මං මහත මදි. දැන් එයාගේ වර්ධනය වීම පිළිබඳව එයාට සෑහීමක් නැහැ. ඊළඟට එයාගේ හැම වියදෙන ස්වභාවයෙන් යුක්තයි. එයා ඒකට වෙනම බෙහෙත් වර්ග පාවිච්චි කරනවා.
එයානේ හැම තරුණ වයසේ නමුත් රැලි වැටෙන ස්වභාවයෙන් යුක්තයි. එයා ඒකට වෙනම ආලේපන වර්ග පාවිච්චි කරනවා. ඒ කියන්නේ සෑහීමක් නැහැ. නමුත් එහෙනම් මෙතන සඳහන් කරනවා රූප සම්පත්තියක් තියෙනවා නම් තමයි ඒ ගැන ඇල්මක් හටගන්නවා. එහෙනම් මේ සඳහන් කරපු අත පය මුහුණ ශරීර ශක්තිය හිසකෙස් දත් ආදී පිළිබඳව තමන්ට ඒ ගැන ඇතිවෙන දැඩි ඇල්ම අන්න ඒ ඇල්මට තමයි කියන්නේ අවිද්‍යාව කියලා. මේ උපාදානස්කන්ධය පිළිබඳව තියෙන ඇල්ම. මෙතන අවිද්‍යාව කියන්නේ කය නැමැති ලෝකයේ අවිද්‍යාව කියන්නේ ඒකට. ශරීර ශක්තිය නිරෝගී බව යෞවනයේ වගේ දේවල් ඒවට ඇලෙනවා. තමන්ගේ තරුණ බවට ශක්තියටත් ඇලෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ශරීරය තුළ තමන් බලාපොරොත්තු වෙන ආකාරයටමයි කාය සම්පත්තිය තියාගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. කාය සම්පත්තිය නැත්තම් ඒට කාය සම්පත්තිය ඇත්නම් බලාපොරොත්තු වෙන කාය සම්පත්තියක් තියෙනවා නම් අපි හැම වෙලාවෙම ඒකට ඇලෙනවා. මේ ඇලීමත් එක මොකක්ද ඇති වෙන්නේ? ඇලීමත් එක්ක ඇති වෙනවා ද්වේෂය. ඇලෙනවා කියන්නේ ද්වේෂයෙන්. ඇලීමත් එක්ක ඇති වෙනවා ලෝභය. ඇලෙන්නේ නැත්තම් මගේ ඉන්ද්‍රියන් තියෙන හැටියට මම කැමති නැත්තම් ඇති වෙනවා දෝමනස්සේ නැත්තම් ද්වේෂය. ඇලීමත් එක්ක ලෝභය ඇති වෙනවා, ගැටීමත් එක්ක ද්වේෂය ඇති වෙනවා. එහෙනම් ගැටීම ඇති වෙන ආකාරයත් ඊළඟට මනාව මෙතන පැහැදිලි කරලා තියෙනවා.